ජනාධිපතිතුමා පැහැදිලිව විවෘතව ආරාධනයක් කළා සියලුම විපක්ෂයේ පක්ෂ නායකයින්ට එන්න අපි IMF එකත් එක්ක සාකච්ඡා කරමු නියෝජිතයෝ ලංකාවට අවිල්ලා ඉන්නවා ඒ ඈත් එක්ක ඍජුව මේ තියෙන ප්‍රශ්න ටික ලියා ගමු හැබැයි විපක්ෂ නායකවරයා එකඟ වෙන්නේ නැහැ මේ කාරණේදී ජනාධිපතිතුමාත් එක්ක මේ සාකච්ඡාවට එන්න නමුත් දැන් ඉදිරි දින කිහිපය ඇතුළතදී ඔබතුමාලා වෙනම සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා ඇයි ජනාධිපතිතුමා ඉන්න එක ප්‍රශ්නයක් වෙන්නේ ඔබතුමාලාට මේ සාකච්ඡාවේදී අතරම IMF එකට යන්න ඕනේ කියන එක පාර්ලිමේන්තුවේ මුලින්ම කිව්වේ සමග ජන බලවේගය. ඒත් අපි IMF එකත් එක්ක කිසි අවුලක් නැහැ. IMF එක නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න බෑ රට මේ බංකොලොත් කරපු එක විසඳන්න බෑ කියලා අපි දන්නවා. එතන මේ එන නියෝජිතව එක්ක සාකච්ඡා කිරීමේ කිසිදු ප්‍රශ්නයක් ඔබතුමාලට නැහැ. නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපි කියපු වෙලාවේ IMF එකත් එක්ක සාකච්ඡා කළා නම් මෙච්චර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ආණ්ඩුව බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ලා තමයි අපි කිව්වේ IMF එකට යන්න ඕනේ කියලා. ඒ වෙලාවේ එතකොට බැසිල් රාජපක්ෂ මහත්තයා නවාඩ් නිවාඩ් කබ්‍රාල් මහත්තයා මේ කට්ටිය එක එක පුරසාරන් දිරුව අපි IMF එකට කවදාවත් යන්නේ නැහැ කියලා. සමන් වන්තතුමා නමුත් අපිට ගිය නුවණ අතුල්ලවවත් අද්දවන්න බැහැනේ දැන් ගිය කාලේ ගියා. මම අහන්නේ දැන් හරි පරක්කු වෙලා හරි අපි දැන් මේ වැඩපිළිවෙලට අවතීන වෙලා එක වාරිකයක් ගත්තා. දැන් මේ ඊළඟ වාරිකය වෙනුවෙන් තමයි මේ සාකච්ඡාවට යන්නේ. ඇයි මම අහන්නේ ඇයි ජනාධිපතිතුමා කතා කරපු සාකච්ඡාවට නොගිහිල්ලා වෙනම IMF එකත් එක්ක සාකච්ඡා කරන්න තීරණය කරන්නේ? අපිට මෙහෙමයි දැන් එදා මම කියන්නේ ඒක වර්ජනය කිරීමක් විදිහට නෙමෙයි. සමහර ලවට අපි ඒක කියන්නේ ඒක දැන් මේක හොඳ නෑ මෙයා හින්දා යන්නේ නෑ කියලා කිසිම තැනක මේ රනිල් වික්‍රමසිංහ හින්දා IMF එකට යන්නේ නෑ කියලා අපි බැලු බැලමට මෙහෙම දෙයක් පේන්න තියෙනවා නේද අපි කොතනකවත් ඒ බැලු බැලමට එක එක නෑ හිතාගත්ත අපි කොතනවත් කියලා නෑ රනිල් වික්‍රමසිංහ හින්දා යන්නේ නෑ කියලා අපි රට ගැන හිතන දේශපාලන පක්ෂයක් ඒ කියන්නේ අපිට රනිල් වික්‍රමසිංහ නෙමෙයි ජනාධිපතිවරයා නෙමෙයි රට ගැන හිතීමේ විපක්ෂයේ වශයෙන් අපිට වගකීමක් තියෙනවා ඊළඟ ආණ්ඩුව හදන විපක්ෂයේ වශයෙන් ඒ හින්දා එතන අවුලක් නැහැ. හැබැයි අපිට දන්නවා දැන් JVP කට්ටිය දැන් ඔය කිව්වට IMF එකත් එක්ක සාකච්ඡා කළා. ඒගොල්ලෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ කිසිම අදහසක් කාලරාමුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා කියලා කියන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කියන එක ගැන කාලරාමුවක් IMF එකත් එක්ක සාකච්ඡා කළා ගන්න බෑ. දැන් IMF එකත් එක්ක කතා කරලා IMF එකේ කොන්දේසි තියෙනවා. ඒකේ ප්‍රධාන එක කොන්දේසියක් තමයි දැන් අපි යහපාලන ආණ්ඩුව තියෙන කාලේ අපේ බදු රාජ්‍ය ආදායමේ බදු ප්‍රතිශතයේ 12%ට අපි තිබ්බා. ගෝඨාභය ඇවිල්ලා විවිධ සහන දෙන්න ගිහිල්ලා ඒක 107%ට බැස්සුවා. ඊට පස්සේ ආපහු දැන් IMF එක කියනවා ආපහු 12%ට ගන්න කියලා. එච්චර ඒගොල්ලෝ කියන්නේ නැතුව මේ ඒගොල්ලෝ කියන්නේ නැහැ පඩියට ටැක්ස් ගහන්න අරකට ටැක්ස් ගහන්න මේකට ටැක්ස් ගහන්න කියලා කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ රාජ්‍ය ආදායමෙන් බදු ප්‍රතිශතයේ 12% කරන්න කියලා.